අයිබෝවන් සුපුරුදු දවසේ සුපුරුදු පරිදි සුපුරුදු වේලාවට වේදය අද ඔබට වේදය තුලින් බොහොම රසවත් කවි ගායනා සහ බොහොම රසවත් බෙර වාදන ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා වැඩසටහන පුරාවටම ඒ සඳහා අපි අද කැඳවා ගත්තා බොහොම සුප්‍රසිද්ධ නර්තනාචාර්යවරයෙක් සහ බෙර වාදන ශිල්පියෙක් වන ගම්පහ සීනෑ කෝරළේ දර්ශන ඕපාත මහත්මයව ආයිබුවන් කියලා ඔබතුමා අපි පිළිගන්නවා මේ වැඩසටහන. ආයිබුවන්. ඔව් දර්ශන ඕපාත මහත්මයා අපි දන්නවා අපි ඔබතුමාගේ බෙර වාදනය දැකලා තියෙනවා ඔබතුමාගේ කවි ගායනය අපි අහලා තියෙනවා. අපට අද අපි කැමති මේ වැඩසටහනට පුරාවටම මේ දෙවියන්ට විශේෂ පද තියෙනවද යක්කුන්ට විශේෂ පද තියෙනවද දෙවියන්ට කවි ගායනා කොහොමද යක්කුන්ට පෙරේතීන්ට මේ කවි ගායනා කොහොමද ඒවයි සම්බන්ධව බෙර ගහනකොට ඒවයි අහඬ මොකක් හරි වෙනසක් වෙනවද තාල් තාලවල් වල කවි ගායනයේදී කොහොමද අපි ඔබතුමාගෙන් ඒ සම්බන්ධව බෙර වාදනයත් සමගම කවි ගායනය අපි අද බලාපොරොත්තු වෙනවා අපි කැමති මුලින්ම අපි අහලා තියෙනවා අපි දැකලා තියෙනවා සාමාන්‍යයෙන් ගම්මඩුවක් දෙවුල් මඩුවක් ගත්තත් තොවිල් ශාන්ති කර්මයක් ගත්තත් දේවාලයක මොකක් හරි උත්සවයක් ගත්තත් අපි අහලා තියෙනවා ඔබතුමාලා බුදුන් වඳිනවා මම අහලා තියෙනවා බුදුන් වඳිනවා මගුල් බෙර ගහනවා එතකොට ඒ මූලාරම්භය තමයි ඒ ටික වෙන්නේ ඔබතුමාලා කොහොමද මේ බුදුන් වඳින්නේ මම කැමති ඔබතුමාගෙන් බෙර වාදනයත් සමග මේක කියලාම අපිට පෙන්නනවා මේ සෙනඟටෝක හරි අමුතු දෙයක් ඒක කියලාම පෙන්නනවා නම් මම හරි කැමතියි ඔබතුමා ඇත්තෙන්ම කියනවා මේ සාන්ති වේදය කියන එකට මේවා පවත්තගෙන යන්න තුන් ලෝකාග්‍ර වූ ඔය බුදුහාමුදුරන්ගේ අනගුණ මුල් කරගෙන තමයි මේ මේක පවත්තාගෙන ඉදිරියටම කරගන්න මේ ඒ සාන්ති වේදී එක මේ ඒ ඍෂිවරු පවා ඒක කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ මේ හැම එකකම මූලාරම්භයේ ලෞතර බුදුරජාණන් වහන්සේ තමයි ඉන්නේ. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරලා තමයි හැම ශාන්ති කර්මයක්ම මේ වේදේ පටන් ගන්නෙ. ඔව්. ඉතින් අපි එතෙන්ට පොඩ්ඩක් යමු වෙලා අපි බලමු. සෞසරා අතට ලැබෙන නිවන අත්නරා සුමෙද ලෝතුරා නමට සිරුර පුද කරා සසර සැරිසරා අතර නිතර පෙරුම් දම් පුරා බුදුන් ලෝතුරා මෙමන් වඳිමි සිත් පුරා ගිනි දරේ නොදැන පනින පළඟැටි ලෙසින් මේ සසරේ ඇලිලා ගැලිලා සිටින සෞසතුන් අනතරේ ඇරිය මුනිදු දහමේ අනුහසින් සෞසත් අවසරේ ගනිමු දෙවනු ධර්ම රත්නයෙන් මුනි පුතුන් අනද නන්ද සාරිපුත්ත නං තෙරුන් ගුණ උතුම් තපද මුනිදු අඟුල් මල් තෙරුන් මරු රූපුන් උදර බින්ද කෙලස් මුරුගි මං මේ දැන් සංග රත්නේ පැහැද වැන්දේ අවසරයි ඉතිං ඔබතුමා බෙරේ ගහලා කවිය කියනකොට මටත් කට වහගෙන ඉන්නවා පොඩ්ඩක් අමාරුයි වගේ ඒ කියන්නේ හරි මේ අග අල්ලන්නමයි හිතෙන්නේ මොකද ඇත්තට මමත් ඒ සම්බන්ධව ක්‍රියා කරන කෙනෙක් නිසා අපටත් ඒ සද්දය ඇහෙනකොට ඒ ගායනය ඇහෙනකොට නිකන් ඉන්න බෑ එතකොට ඔබතුමා ඒ ගායනා කරේ බුදුන් වඳින කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයෙන් අවසර ගැනීමක් තමයි සිදු කරේ මුල් කරගෙන අවසර අරගෙන තමයි සියලු කටයුතු වලට සම්බන්ධ වෙන්නේ සාන්ති කර්ම පටන් ගන්නෙ ඒ ක්‍රමයේ විදිහට තමයි දර්ශන මහත්මයා දැන් ඔබතුමාලා තොල් කටයුතු කරනවා එතකොට දෙවල් මඩු ගම්මඩු කරනවා එතකොට මේ ගම්මඩු වලත් මේ බුදුන් ඇඳලා මේ අවසර ගන්නවද තොල් වල විතරද මේ දෙකේම ඒ දේ වෙනවද හැම ශාන්ති කර්මෙම ඇත්තෙන්ම කියනවා නම් අපේ ගරුතර සංග්‍රහණය ප්‍රධාන කොටගෙන පන්සල් වලත් ගම්මඩු වලත් පංචශීලයේ සමාදන් වෙලා ඒ කටයුතු කරනවා අපේ ඇදුරු පක්ෂය විසින් ගම්මඩුවක සාමාන්‍යයෙන් ඒ බුදුන් වඳින ඒ කටයුතු කෙරෙන්නේ නැහැ. නමුත් කෙරුණොත් තමයි හොඳ කියන මේ මතය තමයි. එතකොට දර්ශන මහත්මයා මේ ඇදුරු පක්ෂය බුදුන් වඳින්නේ නැත්තේ
mulai indah apa krama wedi ada deng Venus villa ada, ikan kaling ikan shanti karma ati itu budung ada deng budung mandi ada ati itu mandi ada. Nah, atenya ada api garuda sangratne wedemu agenya ikarna istilah ini budung ada lah ikat itu kerapunisa pancasila pihitola ikarapunisa ada kala kala tikkala kala kalamana karena kerjaan nuhun nisa utama. Swamin Hansi pansil dene hinda, itu tuh tuh malah pansil dene nih. Tuh, ek atin teh akar agan, hemu itu tuh dikar agan ya ano. Ini dia dikar agan ya. Karena butuh mah kian nih, itu tuh malah budung mendala patang katana, tawat mau dai kia. Ikat amai pada kat, sudah bangsa satara kulim pandi tegang eti adurut, eti adurek, edda wapar lah gata kabar lah kusta noga roga neti adurek. Buddha dhamma sangga ratne pihita atunu ruan noek, sudah leseta dosa durek, kalau tiaga memang adurek. Kila kino nih. Eki kia villa amati ya na Buddha Dhamma Sangha. Mendala wasra kan nu. Oh. Lagi ane. Itu ntar prasni ati nu. E prasni katakan nih kita perlu mengapa kita berusaha tahan. Godak keran nih nu. Sudha wanta satara kuling ki uha ma. Oke tinggal loko prasni ya. Prasni ya. Oke loko prasni ya. Kena minusu apa te loko. Madah prahari lakukan nih pulu ama. Oke sudha wanta satara kuling pandita kang etiri eti adurek ki uha ma. Oke lehela enak kota kiri dene kota adurukang keran nih pulu wanta bayi dikira prasni ya. Kena. Eh, pertanyaan itu tino ada meva gaya pertanyaan inna pul benda puluang, mekate itu keradhi aduwe kunat kau runat, api ekek dewal itu bajane benda puluang, hadisi anak turu benda puluang, itu kota korang manusia ek benda puluang, itu kota wapar muakar ehagat haniak benda puluang, itu kota es andi karena adura karena kota ar ature ata priya mana apa ya adura ke lakpinnya, ekan isa awat sama mek Kawadak kat kianne, nopri hilah ini dia te unknown hindah tama ini katet tu ini dia te rusi baru dekala hari ini dia te me kerla tienne. Ini bagaimana tama? Ini macam apa dengga? Dengga api kiri muka aswa per, aspen neti, dat neti. Ina kote ini dengga. Yantar mantra bela kat tama teka hari itu mukiyi bela ati. Aspen neti kini kat putih ma. Yaite shanti karma tahanang tahanang kaya nika pihitan ne. Pada yantar yak mesura teka netra disti as disti wetinne. Wetinne. Kote ini adu waktu. Itu kota dadgali wicca kene iknang ucaran ya binne ucaran mantra padaan timuna tamang ucaran daksha unat mantra ucaran ini ternyata aduat tiya itu kota rusiwari muniwaru mewa gana ter dekala tama mewa hadala tiya api unat ucaran daksha unat apatah muka kari berugia kali gitu ika bea ika loko sobahwe ika nukaran ikang inne nukaran ikang inno ika loko sobahwe deh apit meka regani giat apatah meka urudu dekata pahadu dahai deh ucaran kal kerana puluang gini kila dani nih kerana puluang kal kerana beri kali gitu buru nukar pet Kerana ini minyak sudah kan, ni mata padan tiga, na mata mantra sidiya tiga, na magi anggi tiga, na wahy hinda magi mantra rahana wah kiri ni ke, he nang tu rusiru kian non he na, awal tu dahayak kita rupu tu mami mantra kerla tiga, na wahy Spain na tu nat kerata kaman ni anggi sidiya tiga, na kalau he ni ti panon ni, he mana kian ni, he atim rupu tu mami daksa katani mahat, ni rupu tu mami kian ni dia kena, me Mantra padang kiri la, wedek kete gini la, wedek kete gini gamam, api anak kute yakusiru yang inno kiri lah, mereka kena. Nih, ini wargaan, ini mewakaran noni, tinggi bagi dewal tamai tiin. Ani kata mai, pucchera has usat padang tibat, ar isel laki gua bagi, mas mans kal yer la, madrau yepa bicikar la, mereka tu tu kerono nang, eva pihitan nih kiri la tiin, mereka nih. Anda Elia betin, naya ni walaku lakukan kap, mewuna ham, behuna ham, itu ni bagi. Pehajeli hasus aku inno ni, anda Elia. Elia betin. Betin. Itu ni santi karun mula guniak naya kila, kina mantra walat kina aksara balatik kila, ikutek duro te, hima binama dekhi ini ke, ika binama katandre ya, itu hima prasne ku tiyeno. Wetaram darjah mahatme dengan gue beri ini tiang ini hindah mata amang asa ibu tu manggi me magul berwadanya kahan. Itau mata utara ikut tu ni. Toil lalat magul beragahan kota Venus de dewul madu shanti karam lalat magul beru Venus de dekam ikaid. Ikan ni budu mul keragana kahan ni dengan ikan dekam ikak kial tamai. Ikan ni toilet kahan ni budu mul keragana. Dewal madu yang gahannya budu mul kerana. Itu korang dekam ikan. Itu korang divian te gahan pada kotta asa. Mana mati ya? Mana mati ya? Itu korang magul beri gahannya divian te budu ntar de. Eka budu perdana. Tatki aku runa moni duita namaskar eka. Ditki aku runa dewi duita namaskar eka.
Tungki akurunang raja hari namaskar nangki akurunang guru nere namaskar. Guru hari namaskar kila tamai kia benneke ape Herbert Dayasi guru tuma kieno I think mevage ite wedia etima kieno nang ite hagia satria gane ya kieno. E kaude Herbert Dayasi lagi kaude e pravina guru rek me ඉතින් මේ ඒ වගේ දේවල් තියෙනවා ඉතින් සාත්‍රයේ කියන එක ඇත්තටම කියනවා නම් මේ මේ නියපිට මුහුදෙන් ගන්න මේ වතුර ටිකකින් නියපිටෙන් චුට්ටක් තමයි අපි අපි දන්නේ දන්නේ කියන්නේ ඒ පෙන්වන්නේ ඉතින් මේ අපි දන්න විදිහට මගුබර ටිකක් ගහමු බලන්න අපිට වැඩි දන්න හුඟක් අය ඉන්නවා අපි දන්න විදිහට පොඩ්ඩක් ගහමු Palamua buduruan devanua desu edahang devanua sangaruan mama devandine adar betienga pawasana mepadadang waradak ketat munayang nugena ape waradang asang biotuni porona vidiak wateng upane dongkare wane ulmakaradune eintora Galapanne tatki akurunam niduta namaskareka ditki akurunam devinduta namaskareka tungki akurunam rajata namaskareka nangki akurunam aduruta namaskareka tisdekak talam susatappamana saudanga visiekak suraling gasiya pasalos Wanda manang solasak dekungat satwisi podi surallat hataliak ada padat gasia merangkun desia solasak tadina tadina gundaka tadina gugunda jentaka todina dit nantaka mepada muni duta namas kareka Bohong ketiye, me akare, me pertama upang Brahma taale mulko ta magul gira patanggat sega kila, thaneka kiyo ino. Iting, evagi me ka vidakar, parasa eka ta divina. Bohong ketiye ngehuat hari me kana ta mihiri hande. Moga tapi obutuma agi magul gira badene dekalat halatiye no, dekalatiye no. Iting atata ma pata atite sihive no ma. Nah istirahat di rumah dulu lah, aniwari magul beragahana wa, dengi wa, samaharak ke wa, gahana. Gahana. Dengi hamike magul beragahana, mangkita ni khali, pilih bandar prasnya kue. Prasnya. Eti. Eh mati kak tien wa, anika hamadina tem, yanni neti, kiyadin neti, dia kila tien wa, saatri. Oh dengi api eh unat, dengi magul beragahana wa kiyela. Dengi pilih angka, berarti api dengi danan, ayi na, api yanni wa hatara berarti, miti magul beragahana wa kiyela. Godo deni gahani oye oye kaha samana langgalangga deka tunak tama ita ningiha yana ma godo deni adui ningko cera karat oye deka tunim pite tawa netu wani me ikku dani ne ikku gana ne ne tan dini ne bai mehemai me armang hemadama kina magi salit yande bari dawasak udapati na koi kaatat iting idata tamai kauhari langga inno ne golek e golea Sarwa sampurna birawada ka mati kati hadala e kati tu karna wana saatri dila anagati mi kala wetim rekina makini ka mi magi hiti hiti ina diak e ka siul dina ma dan saatiak namut munama munama munayam hietu wakata ho
හෙම කෙරෙන්නේ අද තියෙන සමාජයෙන් අපිට ඒ ශාස්ත්‍රයේ හරියට එළියට එන්නේ නැහැ එළියට එන්නේ නැහැ මොකද මේ සමාජයෙන් බලාපොරොත්තු වෙන්නත් බෑ එවැනි ගුණගරුක දරු පිරිසක් ඔව් ඉතින් ඒක නිසා ගුරුවරුත් වශයෙන්ුත් ඒක දැනගන්න ඕනේ අපිට මේ ශාස්ත්‍රයේ කරන්න නිහතමානී අර ඉස්සෙල්ලා කිව්වා වගේ පුද්ගලයෝ ගුරුවරයෝ නිහතමානී වෙන්නත් ඕනේ ගෝලියෝ නිහතමානී වෙන්නත් ඕනේ එහෙම නැතුව ගියොත් එහෙම ඇත්තටම කියනවනම් ගුරුවරු හිතනවා මේ වැඩක් නැහැ මේ මිනිස්සුන්ට ශාස්ත්‍රයේ දීලා කියලා එතනින්ම ශාස්ත්‍රයේ ඉවරයි. දැන් අද කාලේ කියන්නේ වැඩිහිටියෝ ගේන්න එපා. එතකොට කොඩි ළමයි ගේන්න එපා. තරුණ පිරිස ගේන්න කියලා. එතනින් මේ කලාව ඇත්තටම ඉවරයි. ඔව් ඇත්තටම දර්ශන මහත්මයා අපි ඔබගේ බොහොම හරවත් පැහැදිලි කිරීම කිහිපයක් බලාපොරොත්තු වෙනවා. අපි කෙටි විරාමයකින් පසු අපි නැවතත් වේදේ සමග එකතු වෙමු. ඔව් නැවතත් අපි වේදේ සමග හැමදාම සුපුරුදු පරිදි ඉරිදා රාත්‍රී 7:30 සිට 8:30 දක්වා වේදේ අපි දැන් වැඩගත් මාතෘකා කීපයක් ඔබ සමග වේදේ වේදෙන් කතා කරලා තියෙනවා. අද බෙර වාදන ශිල්පිය හා ගායනය සම්බන්ධව කතා කිරීමට දර්ශන උපාත් මහත්මයා කැඳවාගෙන තියෙනවා. අපි මුලින් කතා කරා දර්ශන මහත්මයා සමග බුදුන්ට නමස්කාර කරන හැටි බුදුන් වන්දනා කරන හැටි මගුල් බෙර ගහන හැටි අපි මේ වටේ අපි කතා කරන්න ලෑස්ති වුණා දර්ශන මහත්මයා සමග. අපිට බුදුන්ට පස්සේ දෙවියන් දෙවියන්ට කොහොමද දෙවියෝ දෙවල් මඩුවල දෙවියන්ට පුද පූජාවල් පවත්වන්නේ කොහොමද? එතකොට අපි දැන් විෂ්ණු දෙවියෝ පත්තිනි දෙවියෝ කතරගම දෙවියෝ සමන් දෙවියෝ නාත දෙවියෝ විභීෂණ දෙවියෝ ඒ වගේ අපි දැඩිමුණ්ඩ දෙවියෝ දෙවිගොල්ල ගොඩක් ගැන අපි කතා කරනවා. එතකොට ඒ දෙවියන්ට වෙන වෙනම කවි ගායනා තියෙනවා. එතකොට දෙවියන්ගේ සෙත් පන්ති වෙනම තියෙනවා. මම ආසයි පොදුවේ ඔබතුමා ගෙනාපු එකේ අපි කවියක් අහලා බෙරේ පොඩ්ඩක් සද්දේ බෙර සද්දේ දැම්මේ නැත්තම් ඔබට වැඩක් නැහැ මෙතන. එතකොට මම කැමතියි ඔබතුමාගේ අඩුම ගානේ එක දෙවි කෙනෙකුට එක ගානෙවත් අපි බෙර ගහලා පොඩ්ඩක් කවියක් කිව්වොත් දෙවියන්ට ආරාධනා වෙන්න කවියක් කිව්වොත් එහෙම. ඇත්තෙන්ම කියනවනම් මේවා පාවිච්චි කරලා තියෙනෙත් හදලා තියෙනෙත් ගාන්ධර්ව දිය පුත්‍රයා තෙගව්පමණ බෙරයක් ඉනේ දරාගෙන බුදුන්ට ඒ පූජාවක් හැටියට කළයි කියලා. එතකොට ඒවා කරන්ඩ අපිට ලැබීම ගැන ඇත්තෙන්ම අපි පින්වත් කියලා අපි හිතනවා. ඔය කියන්නේ යම්කිසි පුද්ගලයෙකුට බෙරයක් ඉනදරන්න වාසනාව තියෙනවා කියන්නේ මොහු වාසනාවන්තයි. ඇත්තෙන්ම. දැන් අපි දැකලා තියෙනවා ගොඩක් කට්ටිය ශේත්‍රයට එනවා. ඒ වුණාට පැවැත්මක් නැහැ ටික දවසයි. අපි දැන් මම් වැඩිපුරම තොවිල් ශාන්ති කර්ම වලදී නේද අපි නම් අපේ භාෂාවෙන් කියන්නේ ඔය මනුස්සයල තොවිල්පත් කන්න පිනක් නැහැ කියලා. පිනක් නැහැ කියලා. ඒ වගේම ශාන්ති කර්ම දෙවල් මඩුවලත් ඕකම තමයි. කියන්නේ එනවා ආවට වැඩි ඉක්මනින් යනවා. මේකේ පවතින දෙන්නේ නැහැ. ඒක ස්වභාව ධර්මයි. දැන් ඔබතුමා මට තේරෙන විදි මට මතක විදිහට ඔබතුමා අවුරුදු 25කට වැඩි මේ ශේත්‍රය 32 ඒ කියන්නේ මම බොහොම චූටි කාලේ මම ඔබතුමා වඳුර ගන්නකොට මටත් කලින් බොහොම කාලයකට කලින් මගේ ගුරුතුමාගේ පුත්‍රයා සමග මේ ශේත්‍රයේ ඉඳලා යාව ජීව කටයුතු කරලා ඒ කියන්නේ අපි දෙගොල්ලම එකම පරම්පරාවක විහිදිච්ච කට්ටිය. එතකොට අවුරුදු 32ක් තරම් මේ ඉතිහාසයක් තියෙන ඔබතුමාගේ මේ ශාන්ති කර්ම කලා ජීවිතයේට. එතකොට ඒ තරම් කාලයක් පවතින්න බෑ අර කියපු සම්ප්‍රදායන් ටික රැකගෙන ආවෙ නැත්තම්. ඒ කියන්නේ ඔච්චර කාලයක් තොවිල්පත් කන්න පිට තියෙන්නේ. ඒ වගේම තමයි අපි දැන් ශාන්ති කර්මයක් කරපුවාම ඒ ආතුර පක්ෂයෙන් බුලත් අතක තියලා පඳුරු ලබන්නේ වැඳුම් පිඳුම් ලබන්න හැම කෙනාටම බෑ. ඒකට වාසනා ගුණයක් තියෙනවා. ඒ කියන්නේ එච්චර කාලයක් දැන් අපි හිතමුකෝ දැන් අපි ජනාධිපතිතුමා රටේ පළවෙනි පුරවැසියා එයා රස්සාව කරලා ජනාධිපතිට පඩියක් තියෙනවා. ඒ පඩිය account එකට එන්නේ. එතකොට කවුරු ජනාධිපතිතුමාට ඇවිල්ලා බුලත් අතක තියලා අමුතුමා මේ රට කරපු සේවයට කියලා කවුරුත් දීලා වඳින්නේ නැහැ. ලංකාවේ නම් ජනාධිපතිතුමට ඒ වඳින්න ඕනෙත් නැහැ. මොකද රටට මේ බුලත් අතක තියලා වඳින්න නෙමෙයි මේ බෝම්බයක් ගිහින් දෙන්න ඕනේ සයිස් එකක් ලංකාව ජනාධිපතිතුමා දෙන්නේ මෙරට කාලා තියෙන විදිහට. මගේ ප්‍රධාන පුද්ගලයා වෙලත් එහෙම ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැහැ. නමුත් ඔබතුමාට එහෙම යන්න අවසර තියෙනවා. ඔබතුමාට සුදු රෙද්දක් උඩ පාවඩේක යන්න අවසරයක් තියෙනවා. තියෙනවා. එතකොට බුලත් අතක තියලා පඳුරු ගන්න අවසරයක් තියෙනවා. වැඳුම් පිඳුම් ලබන්න අවසරයක් තියෙනවා. දැන් ඔබතුමාලට අපි දැකලා තියෙනවා මේ
අවුරුදු 80 90 මේ ඇවිදගෙන එන්න බෑ ආච්චිලා සීල ඇවිල්ලා වඳිනවා. ඒකට වඳින්නේ පුතුමාගේ වයසට නෙමෙයි. පුතුමාගේ ශාස්ත්‍රයට. ශාස්ත්‍රයට. එතකොට මේ වැඳුම් පිදුම් ලබනවා කියන එකත් ලේසි පහසු දෙයක් නෙමෙයි. මේ වැඳුම් පිදුම් ලබන්න ඔබතුමා මේ විදිහට රැකෙන්න ඕනේ. රැකෙන්න ඕනේ. ඔව් එතකොට මම අහන්නේ දැන් ඔබතුමා වගේම අනිත් අයත් එහෙම රැකෙනවද? එහෙම දෙයක් තියෙනවද? රැකෙන්න ඕනේ කියන එක මේකයි අපි වැඩකට යන තැන ඉඳලා ඒ අපි ආතුරෝ කියලා කියන්නේ ඒ ආතුරයින්ට කතා කරන විදිහ අපිට අපි ගනුදෙනු කරන විදිහත් ඒ එක්කම ඒ සියලු දේ එතකොට ඒ ආතුරෙන්ගේ හදවතට වදින විදිහට ඒ ආතුරෙන්ගේ දුක අපි හඳුනාගත්ත විදිහට තමයි අපිට ඒ ඒ ආතුරෝ ගරු කරන්නේ අපේ අපි හිතන්නේ අපිට නෙමෙයි මේ වඳින්නේ මේ අපේ ගුරුවරුන්ට මේ දෙවියන්ට වඳින්නේ කියලා ඒක තමයි ප්‍රධාන හේතුව අපි මේකේ වැරදි වැඩක් කළොත් එහෙම දෙවියන්ගේ ආශිර්වාදයක් අපිට ලැබෙන්නේ නැහැ ඒ ආතුරින්ගේ ආශිර්වාදයක් ලැබෙන්නේ නැහැ මොකද නොපෙන්න දෙවියෙක් ගැන කියලා තමයි අපි මේ කටයුතු කරලා ඉවරලා ඒ සාන්තියක් ලබා දෙන්න පෙළඹෙන්නේ එතකොට ඒක තමයි ප්‍රධාන වශයෙන් අපි දැනගන්න ඕනේ අපේ පරමාර්ථය මොකද්ද අපි යන්නේ කොතෙන්ටද ඒක දැනගන්න ඕනේ ඉතින් මේ වගේ දේවල් අද කාලේ ඉතින් හුඟක් එහෙම නැහැ මොකද දැක්කම සාත්‍රයේ බොරු වෙලා තියෙන්නේත් ඇත්තටම මේකෙන් කරන්න පුළුවන් දෙයක් තියෙනවා බැරි දෙයක් තියෙනවා බැරි දේ සල්ලි ගන්න ඕන නිසා කරන தත්ත්වෙට මේ පෙළඹෙනවා ඉස්සර මේව කලේ බොහොම නම්බුව මේ බලාපොරොත්තුෙන් සල්ලි බලාපොරොත්තු වෙන්නේ මේ බුලත් අතක තියලා ගන්න පඳුර ඒක තමයි වැදගත් ප්‍රධාන දෙයක් උනේ අර ඔබතුමා ඉස්සෙල්ලා මේ ප්‍රකාශ කළා වගේ ඉතින් ඒකෙත් තව පැත්තක් තියෙනවා මෙච්චර වටින සාත්‍රයක් අම්මා પરම්පරාවල් අම්මා උගන්වන්න දුන්නේ නැහැ ළමයින්ට මොකද හේතුව බුලත් කොළ ගොඩාක් තියලා පොඩි පඳුරක් දීලා ඉවරලා මේ අර මද්‍රව්‍ය ටිකක් බොන්න දීලා ඉවරලා පොඩි පඳුරක් දෙනවා ඒකෙන් ඒ පෞල් ජීවිකාව කරගන්න බැරි තත්වයක් ඒ කාලේ අපි පොඩි කාලේ උදා වෙලා තිබුණා අපේ ගුරුවරයාට නෙමෙයි මම කියන්නේ මම දැක්ක දේවල් මේ එතකොට පරම්පරාවේ තිබ්බ වටිනා කියන සාත්‍රයේ වියව කාල ගියා. එතකොට ඒවා දෙමව්පිය වශයෙන් මේ ඒවයි වැදගත්කමක් දැක්කේ නෑ මේවා කරලා මේ ඉදිරියක් ළමයින්ට තියෙනවද කියන වැදගත්කමක් සාස්ත්‍රයේ වැදගත්කමක් දකින්න ඇති. නමුත් ළමයාගේ අනාගතයේ මුදල් හදල් පිළිබඳව කල්පනා වෙනකොට ඒක ඕනේ නැහැ රස්සාවකට යන එක ගාමන්ට යන එක හොඳයි කියලා හිතන්නත් ඇති. ඔව් ඒ කියන්නේ දැන් බිරයක් ගැහුවත් රෑල්නකම් දෙවුල් මඩුවක බිරයක් ගැහුවත් ඇත්තටම ගිහින් ඉරලා පහුවදාට බත් ටිකක් කන්න බෑ අල්ල පුපුරලා ඇඟිලි පුපුරලා ඒ වගේ. ඒ වගේ මේ ඉතින් වෙන වෘත්තියක් කරන්න බෑ. ඉතින් මේ ඉස්සර වගේ නෙමෙයි ඉස්සර සාන්තිය කියන එක මිනිස්සුන්ට අහන්න තිබුණු දෙයක් අද එහෙම එකක් නැහැ විරවාදක මහත්තයා නර්තන ශිල්පියව මේ විහෙසකාරී தත්ත්වයට පත් කරලා ඉවරලා එහෙම දෙයක් තියෙන්නේ. එතකොට නර්තන ශිල්පියා මේ විරවාදක මහත්තයව අපහසුතාවයට පත් වෙනකන් නටන ක්‍රමවේදයක්. ඒක බලන ප්‍රේක්ෂකයාට ඇත්තෙන්ම මේ ඇත්තම කියන්නේ ඒක ඒකට කියන්න වචනයක් මට ඉන්නේ. ඒ කියන්නේ දැන් ඊතරම් මිනිස්සු බලන්නේ ඉන්නේ මේක රංගෝසාකාරී විදිහට. දෙපැත්තක් හැප්පෙන විදිහට. අරහින් එක පදයක් නැටුවොත් එයා ඊට වැඩිය හොඳ පදයක් නටන්න ඕනේ. ඔව්. එතකොට දැන් ඔක දෙපැත්තෙම තියනවා දැන් නර්තන ශිල්පීනුත් බලන් ඉන්නවා. දැන් එක එක ගුරුකුල වල එනවනේ දෙවල් මඩු වලට. එතන අරයා මොකද්ද නටන්නේ? ඊළඟට බම් මොකද්ද නටන්නේ? බෙර ගහන කෙනත් ආසු මොකක් හරි පදයක් ගහලා දුන්නාම ආයේ කතා කරලා කියන මේකේ සුරලත් නටන්න කියලා. නටන්න කියලා. ඊට පස්සේ ඕන්නම් ඒක අන්තාඩියක් තියෙනවනේ ඒකත් නටන්න. නටන්න. මොහොම ගිහිල්ලා අමාරේ වැටෙන තත්ත්වෙට පත්තව වෙච්ච අවස්ථාවල්ද අපි උනතරම් දැකලා තියෙනවා. ඉතින් අර සාමූහිකව අර ගමට රටට මිනිස්සුන්ට සෙතක් කරලා එන ක්‍රමවේද අඩු. ඇත්තටම ඔය ගැන කතා කරන්නේ ලොකු වෙලාවක් යනවා අපි දෙවියන්ට කවි ටික කියාගෙන මේ එක්කෙනෙකුට එක ගානෙවත් පොඩ්ඩක් බලන්න අපිට මේ මේ අපේ මිනිස්සුන්ට මේක අහන්න ආසාවට උත්තම ගුණ ඇති ඒ දෙවියන්ටයි නිත්‍යම කෙලි උද වහන ලවන් ටයි දුක්
marayo wenda pinga denga kai satere warang dewi yang wenda gange kai Senita kinga balangane la kalbi dure sak suratate daranne la kalak de wiyo yahanate watinne mahalu mevasu nil paati wahana pita wadinane nitara dara patala ura pita daranne pavara dedavi sunu yahanata wadinne sama mudanne saman deviyo malyahanata wadinne patini kambe lenga budu bawa patanne patini raga yenisak wala balanne lumure labanne patini deviyo malyahanata wadinne tim mehemai me attemma kiyanan devi gollanta den api metena weda satahanak wasen karana kota yahanak mukut na eka hinda e nisawenma lagu karala me kavi deka tunak kiwe ting kiyena wanan meke anaguna pennanna mehema dewal tiyenawa kiyala pennanna meke taala ratawa meke naada ratawa e gaayane karana vilasaya pennima sandaha tama api me karanne mokada naththam mewa api deviyanta e yahan sarasagane ewa pirisuduwa hadala paham pattu karala pudu poojawal deela e vidihata karana dewa ehenam metana me studio ekak athulata ewillla එහෙම කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනව නෙමෙයි මේ ඔබලට මෙහෙම පෙන්වන්න මෙහෙම දෙයක් තියෙනවා කියන්නේ තමයි පොඩ පොඩ අපි හැමදේම කරන්නේ ඇත්තෙන්ම කලහ මේ දැන් අපි සාමාන්‍යයෙන් යක්කුන්ට කියමුකෝ යක්කුන්ට අපි මන්තරයක් කියන හා සමාන බලයක් නැති වුණාට යක්කුන්ට අඬ ගහනකොට එන ප්‍රවණතාවයක් තියෙනවා ඒ හින්දා ඒක කවිත් හදලා තියෙන්නේ බලයක් සහිතව සහිතව ඒ කියන්නේ දෙවියන්ට ආරාධනා කරපුවහම දෙවියන් ගැල්ම බැල්ම වැටෙනවා යක්කුන්ට පෙරේතින්ට ආරාධනා කරපහම යක්කුන්ගේ පෙරේතින්ගේ ඇල්බල්ම වැටෙනවා මන්තරයක් තරම් පවර් එක නැති වුණාට කවියක් කියපුවාමත් ඒ දිව්‍යංගේ ඇල්බම් බැල්ම එතෙන්ට එන ප්‍රවණතාවයක් තියෙනවා කියන එක ඔබ සිහිය තබා ගත්තොත් හොඳයි අනිවාර්යයෙන්ම ඉතින් මෙහෙමයි ඇත්තෙන්ම කියනවනම් මේ අවස්ථාවේදී කිව යුතුම දෙයක් තමයි යම්කිසි කෙනෙක් කලාකාරයෙක් මේ කටයුතු කරනවනම් ඒ සියලු දිනාට ගරුකොට සලකන්න ඕනේ එතන බාල මහලු වැඩි හිටි ඒ සියලු දිනාටම මොකද මේ කලාව පුස්කොළ පොත් කොච්චර තිබ්බත් පොත්පත් මොනවා තිබ්බත් එතනින් එහාට කෙනෙක් මේක කරගෙන යන්න හිටියේ නැත්තම් ඒ සාත්‍රයෙන් ඇති වැඩක්ම නැහැ ඒක හින්දා කිසිම කෙනෙකුට මේ ශේත්‍රය කරන අකුල් හෙලන්න එපා අත දෙන්න ඉදිරියට යන්න පුළුවන් මේ ඇත්තෙම කියනවා ඔබතුමත් එක්කම ගිහින් ඉරලා අපි දැකලා තියෙනවා ලෙඩ්ඩු සූපත් වෙලා තියෙනවා ඒව අපි ඇත්තකින් දැකලා තියෙනවා අත් විඳලා තියෙනවා
ඒක නිසා සියලු දෙනාටම මේක එකමුතු වෙලා මේ කරන්න පුළුවන් නම් එක එක විරුද්ධවාදීකම් නැතුව පද කොටාස වලට ඔය සියලුම දේ බැරුව යන දවසක් තියෙනවා එදාට කවුරුවක්වත් පුතක් පතක්වත් තමන් ළඟට ඉන්නේ නැහැ තමන් එක එකට වැඩ කරපු ඒ සියලු තමන්ගේ හිත ඇති පිරිස් තමයි එන්නේ අන්තිමට තුරු එන්නේ තමන්ගේ හිතවත් නියම හිතවත් මිනිස්සු විතරයි යාළුවෝ නෙමෙයි ඒ වැටටම අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා දර්ශන මහත්මයාට මේ හේතු කෙනහර දැක්වීම අපි නොදන්න දේවල් අපට කියා දීම පිළිබඳව දැන් අපි බුදුන් ගැන කතා කරා දැන් දෙවියන් ගැන කතා කරා අපි ඊළඟ කෙටි විරාමයකින් පසුව අපි යකුන් පෙරේතින් ගැන ඔබ හා කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඔව් නැවතත් අපි වේදයේ තුලින් මම හිතනවා මේක බලන් ඉන්න ඔබට අද බොහොම රසවත් මොකද කවි ගායනයක් ඇහෙනවා බිර වාදනයක් ඇහෙනවා අපි කතා කරන ඒවා සමහර විට නොතේරෙනවා වුණාට මේ කවි ගායනයේට බිර වාදනයේට හිත ගිහිල්ලා බලන් ඉන්න පිරිසක් ඉන්නවා කියලා මම විශ්වාස කරනවා ඔය දර්ශන මහත්මයා අපි දැන් බුදුන් ගැන කතා කරා දෙවියන් ගැන කතා කරා අපිට දැන් අන්තිම කොටස මේකේ අන්තිම මේ අධිරමේ යන්නේ අපට යක්කු පිළිබඳව පෙරේතයෝ පිළිබඳව කතා කරන්න තියෙන්නේ. ඒතර මං ඔබතුමාගෙන් දැනගන්න ආසයි ඔබතුමා බොහොම දක්ෂ දෙවොල් මඩු සම්බන්ධ විශේෂ දාන ශිල්පියෙක් හැටියට දෙවොල් මඩුවලත් යක්කුන්ට පුද පූජාවල් පවත්වනවද ඒ මොන වගේ අය සඳහාද? යක්ෂ කොට්ටාසයක් වුණත් දේවත්වයෙන් සලකලා තමයි කටයුතු කරන්නේ. එතකොට දැන් කුරුම්බර සම්බන්ධව සුදු කුරුම්බර කළු කුරුම්බර ගිනි කුරුම්බර කියලා කුරුම්බර තුන් කට්ටුවක් ගැන කතා වෙනවා නේද? ඔව්. එතකොට සන්නි කුරුම්බර කියලා ඒවට සම්බන්ධ වෙන එහෙම පිළක් කට්ටි එක එක ඒ දුල දෙන ක්‍රමවේද තියෙනවා. පිළක් ප්‍රදේශවල ඔය කුරුම්බර සම්බන්ධව පුද දෙන්නේ නැතුව කඩවර ගොටුව දීලිවර්ලා ඒ මේ කරන ඒ ශාන්ති කර්මක් තියෙනවා මේක ශාන්ති කර්ම ගත්තම එකක් නෙමේ විවිධාකාර ප්‍රදේශෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා දැන් සාමාන්‍යයෙන් රයිගං කෝරළේ සීනෑ කෝරළේ ගත්තාම කුරුම්බර පිදෙන්නේ දෙන්නේ ඔව් ඒ වුණා අපි කඩවර කොටු දෙන්නේ නැහැ මම දන්න විදිහට මඩු පොලේ දෙන පැති තියෙනවද දෙන පැති තියෙනවා දැන් අපි ගත්තොත් ඔය දම් කොටුව ඒ පැත්තට මායුම් ඉගොඩ ඒ පැතිවල කුරුම්බර පිදේනියක් දෙන්නේ නැහැ කඩවර කොටුව තමයි මූලික කරගෙන දැන් ඔබතුමා දැන් මේ වසර ගණනාවක තිස්සේ මේ ශාස්ත්‍රයේ පවතින හින්දා මම අහන්නේ මීට කලින්වත් අපේ මේ සීනෑ කෝරළේ රයිගම් කෝරළේ වගේ ප්‍රදේශවල කඩවර කොටු දුන්නේ නැද්ද මඩුවේ අපේ සීනෑ කෝරළේ දෙනවා එතකොට දැන් දෙන්නේ නැත්තේ ඇයි දැනුත් දෙන තැන් තියෙනවා දෙන තැන් තියෙනවා පිළක් පිළාවට මිල්ල කපන තැන ඒක තව පිළපාලියක් කරද්දි කාලේ නැති හින්දා ඒ අතර අර ඒක හොරෙන් කරනවා කියන්නේ ඒ වගේ වෙලා අවස්ථාවක නේද ඔබතුමා කියන්නේ ඒ වගේ දේවල් වෙන්නේ ඇත්තෙන්ම කියනවා නම් වැස්සක් වගේ දෙයක් ආපුහම වෙලාවක් නැති ගියොත් ඒ වගේ දේවල් එහෙම කරනවා ඔබතුමා කියන්නේ කොහොම වුණත් ප්‍රදේශයේ කොහොම වුණත් දෙවල් මඩුව කඩවර කොටුවක් දෙන එක සුදුසුයි කියන එක තමයි ඔබතුමාගේ මතය ඇත්තෙන්ම සුදුසුයි ඔව් එතකොට දැන් අපි කඩවර කන්දස් ස්වාමීටත් බැරිය කොටුණු දීවලක් වන්න කියලා කියනවනේ ඔව් ඉතින් කන්දස් ස්වාමි දෙවල් මඩුවටත් සම්බන්ධයිනේ සම්බන්ධයි එතකොට මම අහන්නේ දැන් කුරුම්බර ගැන කියුණා කඩවර ගැන කියුණා ඔయిత අමතරව තව දෙවල් මඩු ශාන්ති කර්ම වලට අයිති යක්ෂ කුට්ටාස ඉන්නවද දෙවියන් නමින් හඳුන්වන දෙවල් මඩුවට සම්බන්ධ ගරායක් දේවතාව කියලා ඉන්නෝනේ මඩු ඉවර වෙලා ගරා පානවා එතකොට ගරායකටත් පුද පූජා දෙන්න ඕනේ එතකොට දැන් අපි 18 සන්නියක් ගත්තාම සොහොන් යකාව සොහනව අයිති වෙනවනේ සොහන සන්නියකා අයිති වෙනවා දෙවල් මඩුවට ඒ දෙන්න අයිති වෙන්නේ නැද්ද සන්නි කුරුම්බර කියලා දෙනවා අර කුරුම්බර දෙද්දි ඒ පිදේනිය තින් ඔය මේ සොලස කුරුම්බරවර අද මේ පුදුට සැනකින් කියලා ඒ අයවල යබ්බලා කියවෙනවා ඒවා ඉතින් ඔබතුමා මේ ගරායකා ගැන කුරුම්බර ගැන සඳහන් කරපු නිසා අපි මේ එක එක කවිය ගරායකාටයි කුරුම්බරට එක කවිය කවියවත් අපි කිව්වොත් මිනිස්සුන්ට මෙහෙම දෙයක් තියෙනවා කියලා දැනගන්න කුරුම්බර කවියකුයි ගරාය කවියකුයි එක එක බලතිනර ලෝව ගන්න කිලි පුද පුජන යක් සිංහ විදිතා රහිත පෙර යම මත්
Itena sudu kurumber. Dewata me khati itu salakala tamai me yaaturenge duru karanna kiyala e kavi kiyawenne. Iting e wage hama deema apita naraka kenek unath honda margayata ganna puluwam e manusya horek kiyirilla e hama dama ehema karanna nathuwa honda pattak pennuwa ඒක මේ මනුෂ්‍ය සත්‍යයක් ලබා ගන්න පුළුවන් හොඳ මාර්ගයට ගන්න පුළුවන් හොඳ මාර්ගයට ගන්න පුළුවන් අපි මේ ගරායකා ගැනත් පොඩි කවියක් ගරායකා ගැන කවියක් කියමු මෙහෙමයි ඒ පත්තිනි දෙයියන්ගේ පත්තිනි දෙයියන්ට ආරාධනා කරනවා කන්ද කුමාරයාගේ වල්ලි මාතාවගේ සරණ මංගල්‍යයට ඔව් ආරාධනා කරනකොට වල්ලි මාතාව කියන්නේ වැඩිපුරේ හිටපු කාන්තාවක් ඉතින් ඒක නිසා ඒ වැඩිපුරේ වැඩි ජනතාව ඒ මගුල් මඩුව හදලා තිබ්බේ ඒ සත්තුන්ගේ හම් වලින් තමයි පයට ඔව් කෙටියෙන්ම ආවඩ වලට ඔව් කෙටියෙන්ම කියනවා නම් ඒ ඒ ඒ පැත්තේ ඒ පළාත සම්පූර්ණම සත්තුන්ගේ හම් මස් බඩවැල් බුකු නිසා සම්පූර්ණ අපිරිසුදු වෙනවා එතකොට පත්තිනි දෙවියගේ තියෙන දේවත්වයේ පතිවෘතා බලය නිසා පාරිශුද්ධත්වය නිසා එතනට එන්න බැරි වෙනවා. ඔව්. ඒ හින්දා කඩ මේ ගරායකාට තමයි මේක පිරිසුදු කිරීමේ කාර්යවේ අයිති වෙන්නේ. අයිති වෙන්නේ. එතකොට ගරායකා තමයි සත්‍ය දෙයියන්ට පේනවා. ඔව්. ඊට පස්සේ ගරායකා තමයි මේක පිරිසුදු කරලා පත්තින දෙවියන්ට වඩින්න පුළුවන් වාතාවරණය සලසන්නේ. අපි කෙටියෙන් යමු මොකද තව පොඩි කාල වේලාවයි තියෙන තව ගොඩක් කතා කරන්න දේවල් තියෙනවා. සිද්ධාපතිනි වැඩිපුර යන්න යන කලා දිනක රැසුණිය එක් වෙලා සුද්ධ මසුන මරමින් ගොඩ කරති බලා යුද්ධ වැදි දෙනක මස්කපති එක් වෙලා දිවසින් පෙනී සක් රජ දිව නෙතට එදා පුසින් සක් රජා දඹ දිව් තලට එදා ලසින් කීල ගරවක් කුමරුන්ට එදා විගදින් එන්න සක්රජ වරන් දුන්නේදා පෑයක හෝරාවක් නෙමේ දවස් ගාණක් ඔබතුමාට කියලා බෙර ගහලා කවි අහන්න හිතේ කොහොම කවි කිව්වොත් එහෙනම් අපි තව පොඩි වෙලාවයි තියෙන්නේ අපි දැන් දේවල් මඩියෙන් මඩුවෙන් පොඩ්ඩක් ඈත් වෙලා අපි තොවිලි පැත්තට යන් අපි දන්නවා තොවිලි අපි සන්නි යකාට සොහොන් යකාට කළු යකා රීරි යකා හුණි යකා තොට යකා අභිමාන ආදී යකුන් කී ගොඩ දෙනෙක් ගැන කියවෙනවා. එතකොට දැන් ඔබතුමා බෙරයක් අරන් ඇවිල්ලා තියෙන හින්දා ඒ යකාටත් පොඩි පොඩි කවි ගැන කිව්වේ නැත්නම් එතන පොඩි අඩුපාඩුවක් අපි හිත කතා කරන්නෙම කවි බෙර වාදනය ගැන. ඒ හින්දා අපි තොවිල් සම්ප්‍රදායේන විදිහට මම ආසයි ඔබතුමාගෙන් දැන් ඔය අපි නාදමාලාව පොඩ්ඩක් බෙර වාදන ශෛලිය පොඩ්ඩක් වෙනස් කරලා රීරි යකාට කළු යකාට දෙන්නට කවි මේ දෙක දෙක පොඩ්ඩක් කවිය කවිය කියනවා නම් පොඩ්ඩක් මිනිස්සුන්ට අහන්න මේවැ මේ ශෛලිය වෙනස් වෙනවා එක එක කවියෙන් කවියට කියලා පොඩ්ඩක් පදේ වෙනස් කරලා අපි මොකක් හරි අහමු බලන්න ඒකාකාරී රටාවි පොඩ්ඩක් මිදිලා අපි රීරියකාය කවියක් රීරියකටයි කලුවකට එක එක කියමු බලන්න අපි අපට එක එක විදිහට ගහලා දෙන්න පුළුවන් නේ පුළුවන් දැන් අපි හිතමුකෝ කළු යකාට අපි කවියක් ඔයිටත් වැඩිය වෙන විදිහකට පුරවලා බලමු කවිය කළු යකාට කවිය Bye.
කියනවා ඔබතුමාට තව කාගේ හරි නමක් කියලා තව කවියක් කිව්වොත් ඔබතුමාට තවත් විදිහකට වාදනය කිරීමේ හැකියාව තියෙනවා කියලා. එතකොට මේ දර්ශන මහත්මයා තව බොහොම කෙටි වෙලාවයි තියෙන්නේ. මම ආසයි ඔබතුමාගෙන් අහන්න දැන් අපි ශාන්ති කර්ම වල අපි දකින්න යකුම් වැහෙනවා ආවේශ වෙනවා පරල වෙනවා දිෂ්ටි වෙනවා කියලා එක එක නම් වලින් අපි සඳහන් කරනවා. එතකොට ඔය කාව හරි ආරූඪ වෙලා දිෂ්ටි වෙලා නටවනකොට පොඩ්ඩක් මේ වෙනස් ශෛලියක් නේද භාවිතා කරන. එතකොට මං ආසයි දැන් අපි හිතමු කාට හරි පෙරේතෙක් වෙහිලා ඉන්නවා. එතේකට ඔබතුමාලා පෙරේතෙන්ට කවියක් කියනකොට මොන විදිහකටද නට වෙහිච්ච කෙනෙකුට නටවන්න මේ ගහන විදිහට පෙරේතෙකුට ගහලා පෙන්නන්නේ? ඇත්තෙන්ම කියනවා නම් කෙනෙකුට අහන්න එතන සාන්තියක් ඒ වගේ යද්දි බර එතකොට හැර කඩිනම් කියලා කොටස් තුනක් තියෙනවා. ඉතින් කඩිනම්මට තමයි ඇඟට දිෂ්ටියක් නටා ගන්න පුළුවන් විදිහට එන්න මේ අපි ගහලම පෙන්නු කවිය කියාගෙන ආල වෙන්නයි මට මතක් වුණා ඔබතුමා සුළු අසනීප තත්වයකින් ඉන්නේ. එතකොට අසනීප තත්වයකින් මම ඔබතුමා මෙතෙන්ට ගෙන්න ගනත් මෙහෙම මහන්සි කරවන එකත් පව්. ඒ වුණාට අපි තා සුළු වෙලාවයි තියෙන්නේ. මේ දර්ශන මහත්මයා මේ ඔබතුමා තව දන්නවා දැන් අපි මේ ශාන්ති කර්ම කරනකොට අපි යක්කුන්ට දිෂ්ටි මන්තර කියනවා. එතකොට අපි දොලිබිලි කප කරනවා. එතකොට දිෂ්ටි මන්තර කියන කොටත් අපි බෙරේ ගහන විදිහ වෙනස්. එතකොට පෙලක්කය දිෂ්ටි මන්තර කියනකොට දිෂ්ටි මන්තරයට යට වෙන්න බෙරේ ගහනවා. එතකොට මන්තර කියන එකට තව හයියෙන් කෑ ගහන්න ඕනේ මේක. එතකොට අර මනුස්සයාට අමාරු. එතකොට දැන් මම දන්නවා ඔබතුමා ඒ පිළිබඳව හසල දැනුමක් තියෙනවා දිෂ්ටි මන්තර කියනකොට බෙර ගහන්න. මට මේ වෙලාවේ මතක් වෙනවා අපි මාර්සෙලින් ගුරුතුමා අපි අතර අපි එක්කලා වැඩ කරලා කාලයක් තිස්සේ මේ වැඩ කරපු දක්ෂ කට්ටණි මහත්මයෙක් දාගොන්නි මාර්සෙලින් මහත්මයා එතුමාව සඳහන් කරන්නම ඕනේ. එතකොට අපි පොඩ්ඩක් දිෂ්ටි මන්ත්‍රයක් කියනකොට පදේ මම පොඩ්ඩක් මන්ත්‍රයක් කියන්නම් ඔබතුමාට. හැබැයි අන්න ඒක තමයි මම ආරාධනා කරන්න හිටියේ. ඔය දැන් ඔබතුමා මේ මන්ත්‍රය කියනවනම් මම දිෂ්ටි මන්ත්‍රයක් කියන්නම් ඔබතුමාට. යාව ජීව කරගන්න පුළුවන් වෙන හේතුව. හරි. ඕන් වේ සන්නිවර දේවතාවා අල්ලියම්මා අල්ලියම්මා ගිරිකුම්බර දේවතාවා මේ කිටි යම්ජාච්ච නැතුව එඩකලක්ෂා මේ විදුහනි පරමරේ ස්වාහක් ඔය ඇත්තටම දර්ශන මහත්මයාට බෙහෙවින් අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ වගේ කාර්ය බහුල වේලාවක සුළු අසනීප තත්ත්වයක් තියාගෙන අපි ඒක ආරාධනාවෙන් මෙතෙන්ට පැමිණීම සම්බන්ධව අපි කෙටියෙන් මේ පැයක පුරාවටම ඔබ සියලු දෙනාටම අපි සෑහෙන දෙයක් ගෙනාවා කියලා අපි විශ්වාස කරනවා. බුදුන් වඳින හැටි, බුදුන්ට බෙර ගහනකොට කොහොමද, මගුල් බෙර ගහනකොට කොහොමද, දෙවියන්ට බෙර ගහනකොට කොහොමද, දෙවියන්ට කවි ගායනා කරන්නේ කොහොමද, එතකොට යක්කුන්ට කොහොමද, ඒක එක තාල වෙනස් කරලා ගහන්නේ කොහොමද, ඒ කවියේ යන නාදමාලාව රටාව කවි ගායනාවේ කොහොමද, කාට හරි ඇඟට වැහුණාම කොහොමද, පෙරේතෙක් වැහුණාම කොහොමද, දිෂ්ටි මන්තරයක් කියන්නේ කොහොමද කියලා අපි හැමදේම කතා කරා. එතකොට දැන් මේ වැඩසටහනේ අන්තිම වෙලාව මම ඔබතුමාට ආරාධනා කරනවා මේක ඉවර කරන්න කියලා සෙත් පන්තියකින් කවි දෙක තුනක් කියලා ඉවර කරන්න කියලා. ඇත්තෙන්ම අද වේදේ වැඩසටහනට පැමිණීම පිළිබඳව අපි බෙහෙවින්ම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අපි මේ කවි ටිකත් අහගෙනම අපි වැඩසටහන නැතර ඔබතුමාට නිරෝගී භාය ලැබේවා කරන කියන සියලුම සුබ කටයුතු සාර්ථක වේවා දීව ආරක්ෂා කරන් නිරෝගී භාය ලැබේවා කියලා සියලු දෙනාටම ප්‍රාර්ථනා කරමි. අපි එතෙන්ද යම් බුද්ධ රත්නයේ ගුණ කෙලෙසද කිවොත් දැනගෙන ඇවිලෙන ගිනි නිවෙන වසින වරුසා බුදු ගුණ ධම්ම රත්නයේ ගුණ කෙලෙසද කිවොත් දැනගෙන මොක්සයුර පාදන උඩ බසින ඉනි මගය දම්ගුණ සංඝ රත්නයේ ගුණ කෙලෙසද කිවොත් දැනගෙන සතට සෙද්දීලන බ්‍රහ්මයාගය වැන්න
Sangaguna bisa sita depatuleng sialu uaduru hariminga mea tura rakadeng meing anamina dosa adasuna sabua patang siyo gata mema sandi tule bisa wina dosa etnang meino sita pale Sugat pulwang devi vendavi pule dataniya aging besayana lesata sitakal varangla ginar lova divasin balana nanan natana mini Ah.